ඔයාලා මේ චිත්‍රය අඳිනකොට බලාගෙන හිටිය කියලා මම විශ්වාස කරනවා. අපි පෝෂණය ගැන කතා කරා. ඇයි අපි පෝෂණය ගැන කතා කරන්නේ? පුංචි දරුවෝ අනාගතයේදී උස් මහත් වෙනකොට අපි හිතනවා නිරෝගී පරපුරක් හැදෙන්න නම් මේවා අපි මේ කාලේ යුතුකමක් හැටියට කිය යුතුමයි. ඒ නිසා අපි චිත්‍රත් එක්කම ඔබ චිත්‍ර අඳින විදිය ඉගෙන ගන්නවත් එක්කම පෝෂණයට අදාළ අද අපි පළතුරු ටිකක් අඳින්න ඕනේ කියලා හිතුණා. මං හිතනවා අපේ රටේ තියෙන දේශීය ගමේ ගෙවත්තේ තියෙන පළතුරු තමයි අපි මෙතන භාවිතා කරේ. දැන් විදේශ රටවලින්ගෙන ඒව ගැන අපි මෙතන ඇඳිනේ අපේ රටේ තියෙන දේවල්. දැන් මීට අමතරව අපිට මේකට එකතු කරන්න තිබුණා නේද? මොර, දම් ඒ වගේ ගමේ කැලේකට වන වදුලකට ගියාම ඕන තරම් හිඹුටු වගේ ඒවත් පළතුරු ගණයට තමයි වැටෙන්නේ. මොකද මං හිතන්නේ පොඩි පොඩියට හරි අපේ පෝෂණයට ඒවා බලපානවා ඇති. නමුත් මූලික වශයෙන්ම අපි වෙළඳපොළ තුල එහෙම නැත්නම් අපේ ගෙවත්ත තුල බොහෝ අය වගා කරගෙන දේවල් අන්නාසි එහෙම නැත්නම් ගස් ලැබු අඹ ඊළඟට දියුල් වගේ දේවල් එක් එක් ප්‍රදේශවල වැඩියෙන්ම වගාවට ලක් වෙලා තියෙනවා. ඉතින් පුංචි දරුවෝ මං හිතන්නේ මෙහෙම අඳින්න පෙළඹවීම තුළ එයාලා ඒවට දක්වන කැමැත්තත් ඊළඟට ඒවයි තියෙන වටිනාකමත් එක්ක ඔබට යම්කිසි අවබෝධයක් ලැබෙයි කියා හිතනවා අපි මේ පුංචි දරුවන් එක්ක. ඊළඟට අනිත් කාරණාව තමයි පුතේ මෙතන පැස්ටල් මාධ්‍ය චිත්‍රයක් ඇටියට මම විශය ගැන කතා කරනකොට මෙතන භාවිතා කරේ අපි ඉතාමත්ම සරලව ඇඳගන්න පුළුවන් දේවල් ටිකක්. මොකද ගස් ලැබු ගෙඩියක්, අන්නාසි ගෙඩියක්, අඹ ගෙඩියක් අඳින එක එච්චර අමාරු නෑ. ඔබට මේක හොඳටම තේරෙනවා. අපි මේ මෙතන තියෙනවා දිවුල් ගෙඩි තුනක් විතර පේන තියෙනවා. බලන්න වර්ණ තවරපු විදිය මැදින් සුදු පාට ඩොට් ඩොට් ඉතුරු වෙලා තියෙනවා. අර ගස් මේ දිවුල් ගෙඩියේ තියෙන පොත්තක් ඒ වටේ තියෙන ගෙඩියේ එළියේ බලන්න හොඳටම මෙන්න මේ හැඩයක් තියෙනවා. ඒ නිසා ඕනම දෙයක නිරීක්ෂණය කිරීම තුළ ඒ වර්ණ පදාස කොහොමද තියෙන්නේ ඕනම දෙයක කියන එක හොඳට මතක තියාගන්න. ලා කොළ පාටත් එක්ක කළු ටිකක් වැඩි කරගෙන තද කොළ පාටත් වැඩි කරගෙන තමයි මේ ටික මතු කරගත්තේ. හැබැයි මට හිතන පුතේ මේ කොළ මේකට විතරක් සීමා වෙලා මේ අඹ මීට වඩා වෙනින් කොළ වර්ණයක් ආව නම් හොඳයි කියලා තියෙනවා. නමුත් අපි සමහර වෙලට අපිට පාට හදාගන්නකොට ඒවා හිතන විදිහටම කරගන්න බැරි වුණත් අපි උත්සාහ ගන්නවා ඒ වැරද්ද තේරුම් ගන්න. ඒ නිසා දුවේ පිතේ මා හිතනවා ඔබට මේ චිත්‍රය තුළ මේ වර්ණ ගැලපීමත් එක්කම හිතන්න ඕන දෙයක්.